තු හල මේ සතේ අවසන් දවස අපි ප්‍රීන ලේක දේශපාල විචාරක ගාමිණි වියන්ගොඩම හතා සමඟ අපි මේ සතේ මතු මහලේ විධදවල් කතා කරමගන්නේ පරිවර්තන සාහිත්‍යයටට දාදව. අද අපේ බලාපොරොත්තුව මේ පරිවර්තන සාහිත්‍යයේ ඔස්සේ තිබෙන නැතැම් ඒ ඔස්සේ අපිට හෙළිකරන දේශපාලනයක මඟ පිළිබඳව කතාබා කරන්න සුබැහන්දැවකුපට සුබසන්ධයා. ි මේ පරිවත්වන සාහිත්‍යය පිළිබඳ මේ පුළල් විශෂයක් නමුත් එෙහි කාරණාවන් වැදගත් කාරණාවන් පිළිබඳ අපි යමම් ආකාරයට කතා කරමින් ඔබේ අදදැකම් එක්ක. ඇතර මේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේ කෙනේන සං්‍යවේදනය කරන වෙන්න පුළුවන් එම බොහම දැනුවත්ව වෙන්න පුළුවන් හෙම නැත්නම් අිං්ඥානිකවගේ නවා වෙන්නව පුළුවන් මේ තුළේ තියන දේශපාලය මොුවගේද. සාහිත්‍යය තුළේ සටන් පාට දේශපාලනය තේනවන? ඒ කැම උද්‍යයෝග පාට සටන් පාට මුල්කරගෙන එන දේශපාලනයක් සාහිත්‍ය කෘතියක් ඇතුළේ එනකොට මට හරීම නීරසයිඒක. හැබැයි සාහිත්‍ය කෘතියක් ඇතුළේ තා මත්ම සියුම්විදියට සහ ගැඹුරු එකින් යම් දේශපාලිනිික අදහසක් ඉදිරිපත් කරන මටඒකට හරි ආසයි. තකොට මම තෝරගන තියෙන සෑමකෘතියකම වගේ එවැනි දේශපාලනයක් ඒ දේශපාලනය මම විශ්වාස කරන දේශපාලනයම වඩ උඩේ නෑ. සමහරවෙලාවට මම විශවාස නොකරණ දේශපාලනයක් තියෙන්න්න පුළුවන් යම් කෘතියක් ඇතුඩේ. හැබැයි මම් බලනවා, ඒ මම විශ්වාස නොකරන දේශපාලනය මේ කෘතිය ඇතුළේ ඉදිරිපත් කරලා තින්නේ කොහොමොද කියලා. ඒක ඉදිරිපත් කරල තියෙන්නේ කලාත්මක විදදියටනං සාහිත්‍යමය ආකාරයෙන්න්න. අරවගේ මේ සටන් පාටමයාකාරයෙන් නොවයි ඉනං මගේ බරපතල විරෝධයක් නැහැ එකට. හැබැයිතින් මම ඒවා පරිවර්තනය කරන්න අත ගහන් නිනෑ නමුත්ම රසේද නොේව ඒත් ඒ වගේ නව කතා මමෝ අනන්තුවත් කියවනවා. එකඟ නැෑ ඒයාගේ දෘෂ්ටියයට නත් මසවෙන්න පුළුවන්ට සාහිත්‍ය කරුවෙක් විදිට. කැන ඔබේ දේශපාලක අදහසට වගේ මනික් දේශාලි ක අදරත් ඔබ ගුගරවා ගෙනෙ කරම නමින්ිග නිවාර්යෙන්ම ඒකටත් ගරු කරනවා මොකදේ ඒ ගොල්ලන්ගේෙත් ඒ ප්‍රකාශන මාධ්‍ය මේ කලාව ඇතුළ එන්නේ හරි. එතකොට එයා ඒක ඉදිරිපත් කරලා තියෙන විදිහ අර කලාවේ රීතීන්ට අනුකූලනම්. ඒ කලාවේ රස නිෂ්පත්තිය. ඇති කරනවා නම් එහම් ඒක ගැටලුවක් තියෙ විදික් නෑ ැකි. තේවගේ ආකල්පයක් තමයි මම ඕක පිළිබඳව දරන්නේ. නමු මම පරිවර්තනය කරන්න තෝරගෙන තියනයවල තියෙන දේශපාලනය කෙටියෙන් කිවෝත්. අද අපි මේ ඉන්න තත්ත්වෙන් මීට වඩා දියුණු තත්ත්වයකට මනුෂ්‍යෝ විදිහයට රටක් විදියට නැන්නම් සමාජයක් විදිහයට. අඩියක් ඉස්රහට තියන්නේ කොහොමද කියන එක යම් කිසි කලාකෘතියකින් එනවනම් මං ඒ කලාකෘතිය සිංහලට පරිවර්තනය කරන්න හුඟාක් පෙළඹෙනවා ඉතින් මගේ ඔ හුගාක් නවකතාවල ඒ මෙමක තියනවා කැපිපේ න අවස්ථාවලු තියන සමමාරවල සමාරවල කැපිපේනෑ නව ඒක යටටින් පසුබිමෙන් ඒ දේශපාලන කතාවක් තියනෙනවා ඒ හුඟාක් නවකතාවල කැපි පේන එකක් විදදිත මට සලකන්න පුළුවන් ම මේ මීට අවුරුදු පාලෝකට තිරිස්සල්ල පරිවර්තනය කළ කට් වෝනිගට් කියන ඇමරිකන් නවකතාකරුවගේ. මද නයිට් කියන නවකතාව. රෑමාතා කියර තවයි මංක සිංහලල්ට පරිවර්තනය කළේ. දැන්හෙකේ ඒ නවකතාවේ ප්‍රස්ෘතිය විදියට ගත්තහාම ඇත්තටම මේ ජාතීන් වශයෙන් පිඩාවට පත්වෙන ජනකොට්ටාස පිළිබඳව ඊට පස්ස යුද්ධය පිළිබඳව. ඒ යුද්ධය තියෙන අමානුෂිකම පිළිබඳව. මේආදී දේවල් දේශපාලනික ප්‍රශ්න තමයි කට් පොනිගට් මත්තු කරන්නේෙන් ඉතින් දැන් ඒ වගේ ඒ වගේ දෙක මම විශ්වාසකරම දේශපාලන අදහසක් ඉස්මතු වෙන. එ මට මං කැමති ඒකට සිංහල පාටක අටත්. ඒ පැත්තෙන් හිතන්න කියලා යම් විදිහක පෙළඹවීමක් කරන්න. දෑරෝභ ඉස්සල්ල කියපු සුල්ලගේ සෙවනැල්ල කියන පොත දෑඒක දේශපාලනික පොතක් නෙමේ ඒක මොන විදියකින්වත්. නමුත් ඒ පසුබි මේ දේශපාලනය තියෙනවනේ. ස්වානයේ සිවිල්යුද්ධයක් ඇති වුණා. ඒ ආධිපතියෙක් බලට පත්වන ෆරැංකෝ කියලා. ඒ ඔක්කොම මේ පසුබි මේ තියනේ ප්‍රේම කතාව ප්‍රේමගතා පිටි පස්සේ අරක තියෙනවා. ඉති අන්න එතකොට මට ලුකු ආසාාවක් ඇතියෙනවා. එකඇන මේ ප්‍රේම කතාව රස්සවිදින අතරේම සිංහල පාර්ඨකයාට යම් කිසිවිදේක අදහසක් ඇතිවේවි ඒ ප්‍රේමය පිටි පස්සෙ තිබිච්ච. අ ෆැසිිස්ටවාදය නැගීගනයමේ පසුබිම. ඒ වගේ දැන් මරියෝ වර්ගායෝසගේ පොත්ගත්තුත්. මම මුලින්ම මරියෝ වර්ගාශයෝ සාව පරිවර්තනය කළේ යගේ. අල හිෙද්‍රෝ ම යිතාගේ සැබෑ ජීවිීතය කියන පොත. ඒබෙනකොට මරියෝවාර්ගාශයෝ සට නොබෙල්තයක් ගහම්බෙලා නෑ ඇතකොට ඊට පස්ස තම හම්බ වනේ. නමුත් මට ඒකාලෙම යෝසාාව කියවදද තේරුණ යෝසා මේ අ මාකස් වගේම කෙනෙක් කියලා කියලා. යා මේ සමාජ ප්‍රපංචයන් බරපතල විදියට සැකිීල්ලට ගන්න නිර්මාණ කරණයේදී. ඒවගේ මේය පරිස්සං වෙනවා? ඒවා මේ මේ හුදෙක් දේශපාලන වේදිකාවල් විදිට පාවිච්චි නොකර නිර්මාණ කරණය ඉදන්නත්. ඒකනි සාතම මමඔය අලහෙන්ද්‍රෝම හිතාගේ සැබෑ ජීවිතය කියන පොත පරිවර්තනය කරන්න පෙළමුුණේ. දැන් ඒ පොතඒ තියෙන්නේ අපේ ඉක්දස්වමසය හැත්තේකේදී ඇතිවෙච්ච කැරැල්ලක් තියෙනවනේ. දැන් ඔය කැරැල්ය ඇතිිකරපු විදිිය. පටන්ගත්ත විදිිය. ඒ ඇතිබිච්ච, ඒවා සංවිධානය කරීමේ සහ ඒ පිළිබන්ධ සැලසුම් කිරීමේ තිබිච්ච ලදරුගතිය ඊළඟට ඒකින් ඇතිවෙච්ච විනාශය ඒ විනාශයෙන් පස්සේ ඒකට සම්බන්ධ වෙච්ච ඒට නායකත්වය දුන්න පුද්ගලයන් ගේ ඊළඟ ජීවිතය කොයිකොයි ඇැංගොල ගිහිලද නතර වනේ කියන ඒවා අපි දන්නවා දැන් හැත්ත එක කැරැල්ල සම්බන්ධයෙන් යම් බටම අපේ තියවා මරියෝවර්ගාශයෝසා, අලහෙන්ත්‍රෝම යිතාගේ සැබෑ ජීවිතයෙන් කතරහින්තු හූකමයි. ඔය විදිහමයි. ඇත්තටම ඒකේ ප්‍රධාන චරිත කහිපයක් තියෙනවා. අපේ ලංකාවේ හැත්තයකේ කැරැල්ලේ. නායකත්වේ ප්‍රධාන චරිත කහිපයකට හැම පැත්තකින්ම සමානයි. දැන් එතකට මට හිතිච්ච දෙයක් තමයි යම්කිසේ ඓතිහාසික සංසිද්ධයක්න. ඒ ආකාරයෙන්ම, තවත්රටකත් ඇතිවෙන්න පුළුවන් කියන එක. ඉතින් එතුවොතමාර මමාර ඉසල්ල කියපුදේ අපේ උක්කොම දැනුම එක දැනුමක් තියන්නේ හැම තැනකමම එක දේ තියන්නේ වෙනසකට තියෙන්නේ ඒක සිද්ධ වෙන විදිහ වෙනස්වෙන්න පුළුවනි ඒකින් ඉගෙනගන්න පාඩන් වෙනස් වෙන්න පුළුවන්. ඒකින් ඇති ක බල පෑමෙනස්වෙන්න පුුවන් ඔචරයි නැතු ගත්තහම මූලික වසයෙන් අමුද්‍රව්‍ය එක සමානයි රල හෙන්ද්‍රමහිතතාගේ කතා සැබෑ ජීවිතෙත්. නො විදිය මේ එකත් ුණනතට ඒ දශපාලනය තර මගේ පොත්තොලින් කෙලිම්ම දේශපාලනය මත පදනං වෙච්ච පොතක්කට හ මං කියනවනං ඒක තමයි පොත අනිත්තේ වල එහම කෙලිම්ම නැහැ ඒබොල තියෙන්නේ වෙනවෙන චරිත මූුණ දෙන ප්‍රශ්න නිසා ඒ පිටි පස්ස ති දේශපාලනය ්‍යථාර්ථයන් බලපාපු විදිය ජීවිතවලට ඇති ඒක නිසා මගේ දේශපාලනය තමයි. අලුතෙන් හිතන්න මිනිස්සුන්ට දේවල් පිළිබඳව තමන්ගේ විශ්වාස පිළිබඳවම දේශපාලනය කියලා කියන්නේේ මේ රාජ්‍යපාලනය විතර න්නේෙමේ අපි දේශපාලනයක අප හිතන්නේ මේ දේශපාලක් නියෝ කියලා කියන්නේ පාලිමේන්තුව ඉන්නටන වැරදි ඒ ඒක විතරක් නෙමේ. ඊට මෙහා දේශපාලනයක් තියෙනවා. අපි කණබොන විදිී අපි අඳන පලඳන විදි අපි හිතන විදි දේශපාලනයයක් දේශපාලනයෙන් තොරව කිසිමද. අද ෝකයේ නෑ එතිනිසා අපි දේශපාලනික සත්වය අපි හමෝම බෝධනගේ නො මේ මටරන් දේශපාලනයක් නැහැයි කියලා. මං කැමතිනය දශපාලනය කර නමුත් එයාර ජීවිතය බැලුවොත්හේම ජීවිතය පැවිසි හතරම යාගතගන ජීවිත තුළ දේශපාලනයක් තියෙනවා. ඉතිං එම ඒවගේ දේශපාලනයක් තමයි බොහෝවිට අපිට නවකතාවලද හම්බුවවෙන්නේ. ඉතින් මම ඒ වලද පෙරණයක් විදියට මගේ අවශ්‍යතාව. අරගෙන බලලා තෝරා ගැනීමක් මං කරනවා. මට හිටනොත් යම්කිසිකෘතියක් සිංහල පාටඨකය කියව් හමයා තව විදිහකින් හිතන්ඩ පුරුදුවවෙයි මේ දි. මේ දි බලන්න වෙනස් විදිියකින් පෙළඹුමක් යම් විදියකින් ඇතිවයි කියලා හිතෙනවනන් මං ඒක පරිවර්නවා. එකතම මගේ දේශපාලනය. මැතකද කොයි කතාව කියනකට මට වකන ඔබ මෑතක දැගන්න අඩු තරම අුරුදු හයක් වගේ ඇතුළට හයක් හතක් වගේ ඇතුළට පඩිවර්නය කරපු කෘති දෙක් එකක් හැම කෙනෙක් ම තනියයෙන් කෘතිය සහ අනතක තමයි සමස්ේෙන්න්්ඩින්න් ඉිත්තක් කියෙනකෘතිය දැ මේ ඇතුලෙත් තේෙන් නොය ඔබගේපු දේශපාලලික ධාරාවන්. ඔව හැම මිනිෙ මැරන්න තනියෙන් කියන එක ඇත්තටම හිටලර්ගේ ඒ නටසිවාදී රාජ්‍යත්‍රන්ත්‍රයට එරෙහිව තනි මිනිෙක්සා තනි ගැහැණයක් ගෙනච සටනක්. අපි හුගාක් වෙලාවට සටන් කරන්න පසු බසීනවා දේවල්ොල්ට වැඩක් නෑ කියලා. ප්‍රයෝජනයක් නෑ. අපි හිතන ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. කියලා අපි හුගාක් දුරට සටන් කරන්න නැතුව ඉන්නවාක්. නමුත් ලෝක ඉතිහාසේ, උගාක් දේවල් වෙනස් වෙලා තියෙනවා එවැනි අදහිරයමත් විය යුතුව තියෙන අවස්ථාවල් වලදී දහිරයමත්ව යම්කිස්කාරණයට මොන දීම තුළින් දැහැම මිනිෙක්ම මැරෙන තනියින් එක ඒ වගේ එකක්ේ ගැන්නේ බහිටලර්ගේ රාජ්‍ය විශාලයියේක හමුදාවද පහසුකන්ද ඉටසේ යා විසින් රට ඇතුළේ මිනිස්සුන්ගේ චින්තනය තුළ ඇති කල්ල තිබච්ච මහා වෙනස තියෙනව විශාල ප්‍රාකාරයක් වගේ අපිට ඔලුවගහන්ඩ බැරි තැනක් විදිහ නමුත් මේ මිනිහ මේ වඩුකාර්මිකය ඇයියාගේ බිරිඳයි. එයාගේ දරුවා යුද්ධෙට ගිහිල්ලා හිටලර්ගේ ජවිත නැති වෙනවා ඒ කම්පනයෙන් මේ යුද්ධය නතර කරන්න ඕන කියලා තීරණය කරලා තමයි මේ ඉතා අවිහිංසක විදිහයට විරෝධයක් තමයි නනේ මුලුප පත්ත පොත්ත පතුකරාම ඒක තමයි තියෙන්නේ ඒුල්ලො දන්නො මේ අසාර්ථකහි කියලා ප්‍රෝජණයන් නැක හැබැයි මනුෂ්‍යයකුට යම්විදිියක කාරණයක් සම්බන්ධයෙන් විශ්වාසයක් ජනිත වනොත් ඒ විශ්වාසය නිවැරදී කියලා එයාට ඒත් තුගියොතුන් එයා ඒ වෙනුවෙන් පෙනීහිටන එක ඒ පෙනිහිටීමෙන් ප්‍රතිඵලයක් ලැබුණත් නැතත් මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය තියෙන මූලික ගුණාංගයක් ඒක ඒවි පෙනහිටන එක. ඉතින් ම මේ මු මට හරි ්‍රේෂ් අයියේ ඒ ඉන්න මිනිහ නිරර්ථක තමයි හැබැයි අර මනුෂ්‍යයා තුළ තිබී යුතු යම් කිසි ප්‍රතිපත්තියක් වෙනුවෙන් නොසැලී පෙනී සිටීමේ ගතිය අර්මනුෂ්‍යගේ තියනෙනනවය ප්‍රධාන චරිතය මං කිව්වත් එතන ඉන්නන්නේ ඔබ කියලා එකගයිත. ඔ වෙන්න ොලත් තිද මම ඒවිදිත් දැන් සාර්ථකයි කියලා දැනගෙන සමාර්දේවල් සාර්ථකවෙන්න හැ කියලා දැනගෙන ම පෙන හිටිනවා. ඒ පෙනි හිටින්නේ ම ශ්වාස කරනයගට හරිදේක හරිදේකනිසායක වෙනින් පිෙනිහිටන කරන්න දෙයක් නෑ අවසානයේ දී ආපසට හැල බැලුවාව මම කිසි දෙයක් ඒ මම හිතපු දේවල් සාර්ථ කරගෙන නැතිවෙන්න පුළුවනි කමක් නෑ ම විශ්වාසයක් වින් පෙනිහිටීමනි අපි කරන්න ඕන ඕෝක තමයි හැමෝම තමන් දරණ විශ්වාසයක් වන්නෙන් පෙනිහිටිඩඕන එකක දෙවල් ෝටයටටත්වෙන්නේ නැතුව ඒක තමයි මම කියනෙ දියුණු මනුෂ්‍ය කියල මම හිතන්නේ පෞ්ගලි ගත්තුත් ඒවෙනු මන්තැන උට සහෙන්න පාඩු සිද්ධ ඔහ ඉතිං එහෙම තමයි ජීවිතය කරකයෙන් නති ඒහම පාඩු සිද්ධ වෙන ඉතින් ඒවා වින්දරාගන්න ඕනේ විින්දරාගෙන තමන්ගේ පරමාදර්ශයක් ජීවිතය තියෙනවන්නේ යම්කිසි පරමාදර්ශයක් දේශපාලනික ගත්තොත් මේ රට දියුණු තැනකටගේ එන්න ඕනේ ඒක දේශපාලික වශයමිතරනි මනුෂ්‍යයෙන් වශයනුත් අපි දියුණුවෙන්න ඕොනමේටු වැඩිය අප පුළුවන් වැෙන්ඩනි ට වැඩිය තවත් මනිසුන්ට ආදරය කරන්න. අප අපි ජාතින් වසෙන් බෙදිලලා ඉවන මේ රට. ආගම් වසෙන් බෙදිලා ඉන්නවා. මංක ඇන්නේ මේ ආගන් සහ ජාතීන් වෙනවෙනම තියාගෙන අපිට එකිනෙකා එක් කළ ආදරයෙන් ඉන්න පුළුවන් දෙමල මනිසුන්ට දෙමල මිනිස්සුගේ සංස්කෘතිය තියාගෙන? ඉස්ලාම් ආගම අධහනයට ඒ ගොල්ලගේ සංස්කෘතියතියාගෙන බෞද්ධාගම අධන අපිට අපේ සංස්කෘතිය තියාගෙන ඇබැ අපි තුන්ගොල්ලට එකට ඉන්න පුළුව වෙන එක තමන් ැ දියුණු සංස්කෘතියක් ස දියුණු සමාජයක් කියලා කියන්නේ අන්න ඒම ඒකට. ඉතින් ඕක තමයි පරමාදර්ශය මගේ ඇ ඒ පරමාදර්ශය වෙනුවෙන් ම පෙනිීත්‍රවා ඒ. ය දුරට සාර්ථක වෙ දන්නේ නමුත් මට හිතනවා යම් දවසක එකක සාර්ථක වෙනම් ගොද මනුස්්‍යයට කවදාවත් ඔවිට ඉන්න බෑ ඇනකොටා ගෙන මිනිමරාගෙන එහ ඉන්න බෑ මනුසලය සත්තුන්ටවත් බෑහෙම එතට සාමාන්‍ය දෙයක් තමයි එකමුතුව කියන එක ආදරය කියන එක තමයි මූලික මුල්ගල පැවැැත්මි. ඒ වෙනෙන් පෙනෙහි ටිනක තමයි ඇත්තර කළ යුත්තේ අපි සමස්ේන්ඩින් ගිතක් ගැ ික්රි ඕෝ සමස්තේඩින් ගිත්ක් එකට මම කැමතිහුඟාක්ම? හරීම වෙනස් විදිහකට හිතන දෙයක් තමයි මුල්ලු නව කතාපුරාම තියන්නේ සෑම දෙයක්ම වෙනස් මට ඇත්තටම ඒ වගේ තව කෙනෙක් ඉන්න මේ මට වෙලාගේ නව මතක් වෙන්න එයාගේ පොතුත් නොව වෙරෝනිකා මැරෙන්න්න තීරණය කරයි කතුරු මේ බ්‍රසිීලියෙන් ජාතික එයත් ඒ වෙනස් ඉදිරි හිතන කෙනෙක දැ ස්ට්‍රේලියානු නව කතාකරුවත් ඒ විදි තමයි ජීවිතය දිහා බලන්නේ දැන්දැන් ඔබට මතක් වනු ඇති එකේ ඒ තාත්තයි පුතයි ඒ තාත්තා පුතාව හදන්නේ කොහොඳ කියලා ඒ තාත්ත එක් තරා විදික නිකන් අපි අපි කියන්න නිකන්ම මුල අප්සට් වගේ කියලා දැ මුොල්සටනෑ ඒමිනියා අවංකව හිතනවා වෙන වෙන අය කියන දේවල් උඩ හිතනවා නෙමේයා විරෝනිකාමරන්න තිරණය කරයි පවුලයි පව්ල පවු්ල කොයි ද පවුල කොයුත් එහෙමන දැම් පවුලෝ කොයිෝ යායා ඒක කියනවා මෙ ඇයි මේ කමිසි මේ බොත්තන් මෙ මේ පැත්තෙන් දාන්නේ දැ මේ කවිසෝල තියෙන්නේ දැන් ඔබ ඔබ බැලුවත් ඔබේ තියන්නේ වං අත්ත පැත්තෙන් තමයි කමිසි බොත්තන් ටර යෙන්නේ ඇයි පිහෙම කරන්නේ මේ බොත්ම දකුණු පැත්තෙන් දැම්ම තර විදියට මරහිලා ඇතුළට හිල මෙ වෙනවානේ. නෑ ඒක එක රජ කෙනෙක් එංගලන්තේ ඒට රජ කෙනෙක එයා මුලින්නි මිනිස්සු මේ කල තියන්නේෙ අ දුණු පැත්තිකම බොත්තම තිවිල තියෙන්නේ. නවන් මේ රජුරුව මේ වම් පැත්තෙන්දාන්නට එදා ඉඳං. ඒ මුළු රටේීම මනිස්සු පුරු දුරේකට යන්නට. තැ ෝකෙම මිනිස්සුවක ොරුදු වෙලා. දැම් පවුලු කොයිවූ ප්‍ර් කරන්නව නෝක ඇයි අප එහෙම කරන්නේ. අපි මේමමය බැටලු රෑනක් නෙමෙයිනේ යම් කිසි නායකෙක් දීලා තියෙනෙ එකක් පිටි පස්සෙන් අනුකරණය කල් කරමින් යන්න එහෙම වෙන්නඕන නෑනේ දැ බව්ලකොයි යොග අන්නෝේචේතනය තමයි ඔය සමස්තයෙන් දිංගිත්තක් පොතේ කතුවරයගේ තියනෙත් රේ තාත්තා ළමයාව පොඩියකාව අවරුදු පහේ හයකාව ඌට උගන්නනයට තාත්. තාත්තා හිතනම ස්කෝලක කියලා සම්ප්‍රදායක ස්කෝලකටදය මම ලමය නරක් වෙනවා. ළමට උක්කෝම දෙවල් පටවුන ෝතන ජාතිය පටවනවා ආගම පටවන ඔක්කොම දේවල්ටි පටෝනෝ. ඒක නිසා මම මගේ ලමාව එහෙවා දන්න හැ කියලා මෙහ ගෙදර හිඳලා මෙගේ ආසාර්ථක වෙනවායක. අසාර්තුනවා පහගීල ඉස්කෝල්ට අදානවාහරි. නමුත්දැම් බලන්න මේ මිනිස්සු කරට බැරි දේවල් පවා උත්සා කරනවා අයම්යමවියකින් කරන්න ඒගොල්ල ඒ උත්සාහය ගන්නේ අවංකෝම ඒගොල්ලො හිතනවා ඒගොල්ලො හිතන විදිහ වඩාත් යුක්තිසාගතයි වඩාත් සාධාරණයි කියලා. ඉතිං ඒ විදියට නිදහසක් නිදහස් චින්තනයක් කියන එක මුල්ලින්ම මිනිසුන්ට ඇතිවවෙෙන්ඩෝන දෙයක්. අපි වහල් චින්තනයක් කට ගියොත් අපි අනිත්තයේ අරයා හිතන නිසා මමත්්‍ය එෙම හිතණ්ඩඕන කියලා. නැන්න අරයක් එහෙම කරන්න නිසා මත්‍යයම කරණ්ඩඕන කියන පුරුද්දර ගිහිලා තමයි ඇත්තරම අපි හොඟාක් දේවල්, අහිමි වෙන්නේසාහ අපි නොමගයන්නේ ඒ විදියට. ඉති ඒක නිසා මම හිතනවා ක්‍රිටිකල් තිීකං කියන එක විචාරාත්මක චින්තනය කියන එක ඉතාමන්ම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් දැන්ඔය සමස්තේෙන්ඩින්ගත් තක් පොත පුරාම තියනෙ විචාරාත්මක චින්තනයක් දිගටමති යෙන්නේ ඒකයි මම ඇත්තරම ඒ පොත්ත නැදම ස්ත්‍රලියාවේ පොත්ත එහ ම ටිසල කවදවතේ ගෙන ච්චර උනන්දුවක් මගේ තිබිලා නෑහ. ඇැත් මේ කතුවරයා රීම නිර්මාණාත්මක පැහැදිලිව යම් යම් දේවල් විස්ත්‍ර කරලා දෙන්න පුළුවන් කතුවරේ ඇතිමං එකයි ඒක පරිවර්තනය කරන්න. අපි අන්තිම මිනිත්තුකී පින්න නිසා. දොන් කියොතයට අමතරව මුණ වගේ නිර්මාණකරණය පැත්තෙන් වැඩද තිබෙන්නේ මම දැනට පොතක් පොත් දෙකක් ඇත්තටම තව තියෙනවා පරිවර්තනය කරන්න නමුත් මම හිත්තුව දොන් කියොතේ ඉර කරන්න ඕන කියලා. දැ ලබනනාවුරුද්දේ. ඉවරවෙන්නේ ඉස්සල්ල මම එක පලවෙනිොටස පළවෙනි කොටසත් පිටු පන්සේ ගානක් තියෙනවා. ඒක කෝහමාරය ඉවර කරන්න තමයි දැනට මම තීරණය කරගෙන තියෙන්නේ. මම ඇතරමක පිටු අසුවක් අනුවක් විතර කරලා තියෙනවා. ඒවා මම යම්ඇම්මයට දීලා කියවන්ඩ දීලා. යම් අදහස් විමසීමක් කලා මිට කාලයකට ඉස්සල්ලා. ඒගොල්ලන්ගෙන් මට ලැබිච්ච ප්‍රතිචාරය උදදුම විදියට මාව දිරිගන්න වන මේ විකක්. මොකද මේ පොත ලොකු වැඩි නිසා. ඇත්තවසේම ඕක ප්‍රශ්න තියන විකුණගන්න අමාරුයි පිල්ල දැන් පොත්තල වැඩි වෙනවා. දැන් කොටස් දෙේකට මේක තියෙන්නේ. ඕක හතරකට කඩන්ඩ බැහැ. ඒ හතරකට කැඩුවත්යම කිසිම වටිනාකමක් මේ එන්නේ නෑ සාහිත්‍යය වටිනකමක් එන්නේ එක. වැඩිම දෙකට තමයි කඩන්න පුළුව. නමුත් දෙකටත් කඩන්න නැතුව. කොටස් දෙක පොත විදිට ොන් කියවෝදේ තියන විදදිට රිනල්ල ද තියවන්න හොඳදයි. නමු අර ප්‍රාගක ප්‍රශ්න ති තිය නො තින් ඒනිසා අපි පුළුවන්තරම් මෙම කරන්න ඕනනි ඒකනි සාතන් වන් ඇත මකට පස්සග ගාහිටිය පැහුගිය කාලයේ ඔ පොත ඉවරයක් කරන්න ඕන කරන දහිරය යාව නැත්තේ නමුත් පස්සේ මට ඒක ගැන යම්යම විශේසයෙන් මේ එරික් ඉලි අපපාරච්චි. ඒක කියවලා එයා මට යෝපු නෝට් එක ඒක පිල්ලිබඳව එයාට දැනිච්ච විදිිය මට ලිය ලෑවල තිබනා ඒකෙදී ැ එරික් මම ලඟින් ආශ්‍රය කරන කෙනෙක් නෙමේ මංගහිතන්නේ මට එකක තැන්වල දි හම්වෙලා තියෙනන අපි වචනයක් දේකට වැඩිය අදහස් වූමාරුකරගනත් නෑහෙම. නමුත් එයාර එවපු සටහනේ තිබිච්ච එකෙන් මට ලොකු විශාල දහිරයක් මේ ආවා මේ කෝහරි කරන්නඕන කියලා. ඉතින් අන්න ඒවිදියේ යම්යම් අයගින් ලැබෙන දිරිගැන්නේ. දැන් ඔබ කිව්ව ලියනගේ අමරකීර්ති මංගැන සිතවිල සති සටහන් කරලා තියෙනය කිය. ඒවා තමයිවං හිතන්නේ මේ අපිට නොකඩවා මේ වැඩේ මේ කරගෙන යන්න ජවය සපයන දේවල්. ඊට අමතුර පාටකිව සාමාන්‍ය පාටකිව ඒගොල්ලො හම්බෙලා කියන දේවල් ඒගොල්ලු සමහර ලියුන් ලියලෑවනේ ඒ ඒේවයෙන් අපි අර මේ වැඩේ දිකට නිර්රත වෙලා ඉන්න ඕන කරන ජවය සපය ගන්නවා තියක ඉතාම වැදගත් දෙයක් කොමරි ලබා වරුද්දය ම ොන් කිවුතේ පලවෙනි කොටස ඉවට කරන්න දැනට තීරණය කරගෙන ඉන්නවාඒ එක බෝම හොඳද පවෘත්තියක් අපි ඒවගේ කාලෙක නැවත මුුණගගේ මේ ලාපෘත්තයෙන් ගමිනුවෙන් ගොඩමහක්නේ අද තාව කාලික අප උබට සමදන්න ොමස්තුති මට ම ස්තුතීමට රාධනා කලාාට හොඳයි එමනන්න අපි අද මතු හලෙන්න්නෙක් මෑනවා වැඩස්න අධීක්ෂණය සහංකල්පේසිංහල සේ ධ්‍යක්ෂ ඉන්දික ජයරත්නගෙන් තක්ෂණක දායකත්වය ලබාදුන්නේ සඳරුවන් ලේනගේ ම අනෂක අපි දිනතුනක විරාමයකින් අනතුරුව එළමෙන සඳදා අපි ඔබොවමුණ ගැෙෙන්ට පොරත්තුව.